බලාපොරොත්තුවේ ගමනකට ඇතුළු වෙලා අපි ගොල්ගොතාව නගමින් ඉන්න කාලයක් කුරුසය දරාගෙන අපේ ජීවිත දෙවියන් වහන්සේ තුළ තවත් පරිපූර්ණ කරගන්නට අපි උනන්දු වෙන උත්සාහ කරන කාලයක් ප්‍රමාණවත් මේ කාලය. අපි ගමනක නියැලෙනවා ඒක දන්නවා. අපි යන්නේ මේ ටිකෙන් ටික ටිකෙන් ටික ජේසුත් එක්ක උත්සාහන වෙන්නට යන ගමනක්. ජේසුත් එක්ක ආදරයෙන් බැඳෙන ගමනක්. ප්‍රමාණවත් අපි මේ ගමන යනකොට අපි අපිව අවබෝධ කර ගැනීම හරිම වටිනවා. මං කවුද යන්න? මම කවුද කියන කාරණාව අද ගොඩාක් වෙලාවට අපිට මේකට උත්තර දෙන්නට බෑ. මේ අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිතවල අපිට මේකට උත්තර දෙන්නට බෑ. මම කවුද කියන කාරණාවට මට උත්තර දෙන්න හරි අමාරුයි. මොකද මට මාව හරියටම තේරුම් ගන්න බෑ. මට මාව හරියටම හොයා ගන්න බෑ. මට මාව හරියටම හසුරව ගන්න බෑ. මේ මගේ ආශාවන් මට දමනය කර ගන්න බෑ. මගේ අවශ්‍යතාවන් මට සීමා කර ගන්න බෑ. මේ වගේ මගේ ජීවිතේ මට මාව තේරුම් ගන්න බැරි අවස්ථාවන් ගොඩක් තියෙනවා. මේ අවස්ථාවන් අපි අරගෙන බලපුවම ඇයි අපිට මෙහෙම වෙන්නේ? මොකද්ද හේතුව? මේ අද ජේසුස් වහන්සේ සුවිශේෂය තුළ තමන්ගේ ගෝලයන්ගෙන් අහනවා මම කවුරු කියලාද ඔබ හිතන්නේ කියලා. ඔබ මොනවද හිතන්නේ? ඇයි ජේසුස් වහන්සේ මේ ප්‍රශ්නය අහන්න ඇත්තේ? ඇයි ජේසුස් වහන්සේ මේ ප්‍රශ්නය මේ විදිහට තමන්ගේ ගෝලයන්ට යොමු කරන්නට ඇත්තේ? අපි දකිනවා බොහොම පැහැදිලිව ජේසුස් වහන්සේ මාක්තුමාගේ සුවිශේෂය තුළ අපි දකිනවා උන්වහන්සේ කන්දින් බැහැල ඇවිල්ලා, ඒ කියන්නේ ආඥාවෙන් පස්සේ කන්දින් බැහැල ඇවිල්ලා තමයි තමන්ගේ ගෝලයන්ගෙන් මේ ප්‍රශ්නය ඇත්තටම අහන්නේ. මේ ප්‍රශ්නය ඇත්තටම අහන්නේ කවුද කියන්නේ? මං කවුරු කියලාද කියන්නේ කියලා. ප්‍රමාණවත් මේ ප්‍රශ්නය අහන වෙලාවේ ජේසුස් වහන්සේ අහන්න කලින් උන්වහන්සේ දැඩි සම්බන්ධතාවයක් තාත්තත් එක්ක තියාගෙන ඉඳලා තමයි ඇවිල්ලා අහන්නේ. මට හිතෙනවා මේක යාඥාවේ ප්‍රතිඵලයක්. යාඥාව කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වීමනේ. එතකොට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක්. දේව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක්. එතකොට මට මාව හරියටම අවබෝධ කරගන්න බැරි ඇයි? මට දැනෙන දේ තමයි අපිට අපිව හරියටම අවබෝධ කරගන්න බැරි. අපි අපේ ජීවිතේ නිර්මාතෘවරයා වූ දේව තාත්තත් එක්ක, දෙවියන් වහන්සේත් එක්ක, අපේ මැවුම් කරුවාණන් එක්ක අපි තවමත් හරියටම සම්බන්ධතාවයක් ඇති කරගෙන නැහැ. ඒක තමයි ඇත්ත. අපි මේ සම්බන්ධතාවය හරියට ප්‍රගුණ කරගත්තා නම්, අපි මේක හරියට වර්ධනය කරගත්තා නම් අපිට පුළුවන් වෙනවා අපි කවුද කියලා අවබෝධ කරගන්න. එතකොට අපිට අපිව තවමත් අවබෝධ කරගන්න බැරි බොහොම පැහැදිලිව අපි තවමත් අපේ මැවුම්කරුවාණන්ගේ පරමාර්ථයත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. මාව මේ ලෝකයට එවපු කාරණාව පරමාර්ථයත් එක්ක අපි තවම සම්බන්ධ වෙලා නැහැ. ජේසුස් වහන්සේ හරියටම තාත්තත් එක්ක සම්බන්ධ වෙලා උන්වහන්සේගේ පරමාර්ථය, උන්වහන්සේ මේ ලෝකයට එවපු පරමාර්ථය උන්වහන්සේ හොයා ගන්නවා. එනිසා උන්වහන්සේට අවශ්‍ය වෙනවා උන්වහන්සේ මේ හොයාගත්ත පරමාර්ථයමද මේ මිනිස්සුත් මාත් එක්ක ඉන්න අයත් මගේ ජීවිතය තුළ දකින්න කියලා උන්වහන්සේට අවබෝධ කරගන්නට, අවබෝධ කරගන්නේ මේ මම හිතන්නේ දැනගන්නට. පේදුරුතුමා එක බොහොම පැහැදිලිව කියනවා. ජේසුස් වහන්සේ කියනවා ඒක දේව අනාවරණයක් තුළ පේදුරුතුමාට ලැබුණා කියලා. කෙසේ කොහොම වෙතත් ප්‍රේමාන්තේනි, අපේ ජීවිත අපි අවබෝධ කරගන්නට නම් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. මේ සම්බන්ධතාවය තරවෙන්න වැඩි වෙන්න ගැඹුරු වෙන්න අපේ ජීවිතේ මම කියන්නේ කවුද කියලා මට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මට මාව නැති කරගන්න පවා පුළුවන් වෙනවා. මට මාව ඉවත් කරගන්න පවා පුළුවන් වෙනවා. මමත්වයේ නසන්නට පුළුවන් වෙනවා. ස්වార్థයෙන් මිදෙන්නට පුළුවන් වෙනවා. ජීවිතයේ යථාර්ථයට අවදි වෙන්නට පුළුවන් වෙනවා. ජීවිතේ හරි දැක්මක් ඇති කරගන්න පුළුවන් වෙනවා. මාව දමනය කරගන්න පුළුවන් වෙනවා. මගේ ජීවිතේ කළ යුතු දේ නොකළ යුතු දේ මොනවද කියලා මට අවබෝධ වෙන්නට පටන් ගන්නවා. මහා විපර්යාසයන් ගොඩක් ඔබගේ මගේ ජීවිතය තුළ සිද්ධ වෙනවා. ඒකට ඔබයි මමයි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට ඕන. ඔබගේ මගේ ජීවිතය තුළ
එනිසා ප්‍රේමන්තිනි ඔබට මට අද දවසේදී සවිශේෂය හරහා ස්වාමින් වහන්සේ ආරාධනා කරනවා. කේවීම් හරහා උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. අපේ ජීවිතය තුළ දෙවියන් එක්ක ඍජුව කිට්ටු සමීප සම්බන්ධතාවයක් ඇති කරගන්නට. මේ යන ගමන අපි ගොල්ගොතාවට යන ගමන මේ කඳු මුදුනට යන ගමන දෙවියන් එක්ක එකතු වෙන්නට යන ගමනක් උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට යන ගමනක් උන්වහන්සේගේ ආදරයත් එක්ක එකතු වෙන්න යන ගමනක් ඉතින් මේ ගමනට අපි ටිකෙන් ටික ස්වාමීන් වහන්සේත් එක්ක එකතු වෙද්දී උන්වහන්සේගේ ආදරයත් එක්ක එකතු වෙද්දී උන්වහන්සේගේ මහා වූ බලයත් එක්ක එකතු වෙද්දී අපේ ජීවිත උන්වහන්සේගේ ආදරයෙන් පිරෙනවා බලයෙන් පිරෙනවා ශක්තියෙන් පිරෙනවා ඒ වගේම අපේ ජීවිතවලට අවබෝධයක් එනවා එනිසා අපි විශේෂයෙන් මත් දවසේදී මේ චතාරිකය අපි මේ යනකොට අපි ස්වාමීන් වහන්සේට කියමු අපිව බලවත් කරන්නට කියලා අපිව ශක්තිමත් කරන්නට කියලා අපිව මෙහෙවන්නට කියලා විශේෂයෙන්ම අපිට අපිව අවබෝධ කරගෙන අනන්‍යතාවය අපේ අනන්‍යතාවය හරියට මගේ මම මේ ලෝකයට ආපු පරමාර්ථය ඇයි මාව මේ ලෝකයට ඔබ වහන්සේ එව්වේ කියන මගේ ජීවිත පරමාර්ථය මට අවබෝධ කරගන්නට මාව මෙහෙවන්නට කියලා ඉල්ලන්න. අපි එහෙම අවබෝධයක් ඇති කරගත්තම අපේ ජීවිතය හරිම සරල, සැහැල්ලු, ප්‍රීතිමත්, සෞභාග්‍යමත් ජීවිත බවට පත් වේවි. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.